අද ස්නෝ වටනවා අපේ ගෙවල් පැත්තට ස්කොට්ලන්ඩ් වල අපදේශ -1 degree celsius හරිද -1 temperature එක ඊයේ රාත්‍රියේදලම ස්නෝ වටනවා පෙරණ කොච්චර තික්ද කියලා scenery, the farms, so Kandu, my penalty in it. Some are large, no, I tend to more ranching with Tina Tarakula Garner. A more geotendent may gas pretty pass in the Mehari Madame. Thought that Tamai -1 kilo among Isalakua temperature. Away, Mama, I'll take up the Tamai. Someone in. අපිකෙම සීතල වෙලා අපිකෙම -2 -3 වගේ සීතලයි කියලා එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් ඒ වෙලාවට ස්නෝ වැටුනොත් එම නැත්තම් වැස්සොත් ටෙම්පරේචර් පොඩ්ඩක් විතර වැඩි වෙනවා මම ඒකේ ඇත්තම සයන්ටිෆික් එක්ස්ප්ලනේෂන් එක මම දන්නේ නැහැ හරියටම අපේ වගේ එක්ස්පීරියන්ස් වලින් මම අත්දකපු දෙයක් ඒක සාමාන්‍යයෙන් ගොඩක් සීතල වලට වැස්සොත් හරි ස්නෝ වැටුනොත් හරි ටෙම්පරේචර් එක පොඩ්ඩක් විතර වැඩි වෙනවා ඒ කියන්නේ පොඩ්ඩක් විතර රස්ට් වෙනවා ඒ කියන්නේ Celsius අංශක දෙකක් තුනක් විතර උඩට යන්න පුළුවන්. අද සාමාන්‍යයෙන් ඉස්කෝලේ දවසක් අද සඳ උදේ. හැබැයි ළමයින්ව අද ඉස්කෝලේ යවුවේ නැහැ. මොකද ඉස්කෝලේ වහලා නැහැ. අතටම සාමාන්‍යයෙන් ස්කූල්ස් පටන් ගන්නේ උදේ 9ට. හැබැයි අද ඒගොල්ලෝ ඔක්කොම දෙමාපියන්ට ඉමේල්ස් දාලා තිබුණා ඉස්කෝලෙන්. නමයට වෙනුවට 10 මාරට අද ඉස්කෝලේ අරින්නේ ඒගොල්ලෝ කියලා මොකද ස්නෝ පොඩ්ඩක් අයින් කරලා ඉස්කෝලේ ළමයින්ට සුදුසුසක් වෙද ගෙන්නෝ නිසා ඒගොල්ලෝ පොඩි වෙලාවක් ඉල්ලලා තිබුණා 10 මාර නිකන් හැබැයි ඒත් අපි ළමයින්ව ඉස්කෝලේ වෙරේ අද 10 මාරට උනත් ඉස්කෝලේ යවුවේ නැහැ අපි ගෙදර තියාගත්ත පොඩ්ඩක් ඉඳලා ෆන් එකේ පොඩ්ඩක් සෙල්ලම් කරන්න ඕන කියලා එළියට ඇවිල්ලා ඉතින් ඒකයි අපි මේ එළියට ආවේ මිදුලට ආවේ නැත්තම් සාමාන්‍යයෙන් අපේ දිනදා වැඩ කටයුතු කරගෙන යනවා ස්නෝ වැටෙනවා කියලා මහ ලොකුවට අපි එච්චර ලොකුර ගණන් ගන්නෑ හැබැයි මෙච්චර ස්නෝ වැටුනේ මම හිතන්නේ මේ කාලයකට පස්සේ අනිත් මේ වින්ට් එකේ මෙච්චර ස්නෝ වැටුනේ නැහැ තාම දැන් මේ 2023 24 කාලේ එච්චර වින්ට් එකේ එච්චර ස්නෝ වැටුනේ නැහැ මේ තරම් ඉතින් අපි ඒකෙන් ප්‍රීමියර් ප්‍රයෝජනයක් ගන්න හදන්නේ මම හිතන්නේ ළමයි දෙන්න සෙට් වෙන්නත් ස්නෝමෑන් කෙනෙක් හදන්න ඒ වගේම පොඩ්ඩක් මතක් කරන්න ඕන මම මේ කලින් වීඩියෝස් වලත් ගොඩක් කියලා තියෙනවා ගොඩක් කට්ටිය හිතනවා මේ අපි මේ 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 ස්නෝ වටනවා සීතලේ හරි අමාරුවෙන් ජීවත් වෙන්න එහෙම කියලා. ඇත්තටම මේ මේ ජැකට් අරගෙන මේ හැට්ස් ස්නෝ වින්ටර් හැට්ස් අරගෙන මේ එළියට ආවේ පොඩ්ඩක් ෆන් එකක් ගන්න මිසක් අපිට මේක මේ කරන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි ගෙදර ඇතුලේ ඉඳගෙන හිටියේ ෆන් එකේ ගෙදර ඇතුලේ ඉඳගෙන ළමයිත් එක්ක ඉන්නකම මේ ස්නෝ වටනම පිටු පොඩ එහෙට ඇවිල්ලා සෙල්ලම් කරමු කියලා ඒකයි. ස්නෝ වල සෙල්ලම් කරමු කියලා. ස්නෝ වල සෙල්ලම් කරන්න ඕන නම් ඉතින් මේ වගේ ඇඳගෙන ඉන්න එපා. ඒ කියන්නේ waterproof jackets, waterproof කලිසම්, එතකොට boots, dress. මොකද නැත්තම් ස්නෝ කියන්නේ වතුර තමයි. ඒක melt වුණාට පස්සේ වතුර ඊට පස්සේ යනවා අඳුන් ඇතුලෙන් එපාර හැමේ ගෑවෙනකොට සීතලයි. ඒකෙසා waterproof අඳුන් තමයි අඳගෙන ඉන්න ඕන ස්නෝ වල යනවා නම් ඒ වගේම කියන්න ඕන දැන් ගොඩක් අය හිතනවා දැන් අලුතෙන් UK වලට වගේ රටකට ආවම ස්නෝ වලට රටකට ආවම ඒක හරිම කට්ටක් කියලා මෙතන ස්නෝ වටන එක ඇත්ත ඒක ඇත්ත මොකද මමත් ජීවත් වුණා පහු ඒ කියන්නේ ඉස්සෙල්ලම UK වලට ආපු කාලේ ස්නෝ වටනකොට ඉතින් ලස්සන අනම්ම නම් තියෙනවා තමයි හැබැයි ලොකු කට්ටක් කරන්න ඕන මොකද සමහර වෙලාවට බස් නවත්තනවා බස් එකේ බස් යන්නේ නැහැ පාරවල් වල එතකොට ට්‍රේන්ස් නවත්තනවා ට්‍රේන්ස් යන්නේ ට්‍රේන්ස් දුර එක නවත්තනවා ස්ථාවකාලිකව ඔය වගේ දේවල් එනවා එතකොට වැඩට යන්න හරි අමාරුයි නැත්නම් ඔගොල්ලෝ කොලේජ් යනවනම් යුනිවර්සිටි එකට යන්න යනවනම් ඒවා කරන්න හරි අමාරුයි පයින් යන්න ගියාමත් අමාරුයි ලිස්සලා වැටෙන්න පුළුවන් වාහන ලිස්සනවා වාහන සමහර වෙලාවට ඇක්සිඩන්ට් වෙනවා ඔය වගේ දේවල් වෙන්න පුළුවන් රයිට් ඉතින්
මම කියාගෙන ආවේ දැන් අලුතෙන් මෙරටට ඇවිල්ලා මෙරටේ සෙටල් වෙනකන් ඒ වගේ කට්ටවල් කන්න වෙනවා තමයි. රයිට් මමත් ඒ කට්ට කෑවා. හැබැයි ඒකේ අන්තිම ඒ කට්ට කාලා ඉවර වුණාට පස්සේ සෙටල් වුණාට පස්සේ මේ වගේ රටක තියෙන රිවෝඩ් එක මම හිතන්නේ මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම් මේ රිවෝඩ් එක වැඩි පොඩක් කට්ට කෑවා වගේ නෙවෙයි. ඉතින් ඒක සමාජයේ කැමැත්තක් කට්ට කන එක සහ ඊට පස්සේ ලැබෙන ප්‍රතිලාභය භුක්ති විඳින්නවද නැත්නම් අර අවුරුදු පොඩි ගාණක් පොඩි කට්ටක් කන එකට කම්මැලි කමේ ඒ කට්ටට බයේ නැත්නම් ආපෝ ලංකාවට වෙලා නේද අම්මගේ රෙද්දේනිලා ජීවත් වෙනවද කියන එක ඉතින් ඒක තමන් තීරණය කරන තම තමන්ගේ හැකියාව තම තමන්ගේ තියෙන ශක්තිය අනුව තමයි ඒකෙන් මගේ මම මේ කතා කරන්නේ හැමතිස්සෙම මගේ own experience වලින් මගේ අත්දැකීම් වලින් තව කෙනෙකුට කියන්න පුළුවන් ඒගොල්ලෝගේ අත්දැකීම වෙනස් කියලා ඒක එක එක්කෙනාගේ වෙනස ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි ඒ වගේම තමයි මම කියන්න කැමති මේ දැන් කීබෝඩ් වෝරියර්ස්ලා වගේ අර කීබෝඩ් වීරයෝ වගේ පිටිපස්සේ හැංගිලා එක බොරු නමක් දාගෙන බොරු පින්තූරයක් දාගෙන ප්‍රොෆයිල්ස් වල හැංගිලා යන් ටයිප් කරනවට වඩා කෙලින්ම ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලෝගේ අත්දැකීම් බෙදා හදා ගන්න අපේ channel එකේ ඔයගොල්ලෝ UK ද ඉන්නේ වෙන රටකද ඉන්නේ නැත්නම් ලංකාවේද ඉන්නේ ලංකාවේ ඉන්නව නම් ඇයි ලංකාවේ ඉන්නේ ඔයගොල්ලෝ වෙන රටකට යන්න කැමති නැත්නම් ඇයි කැමති නැත්තේ ඕනම ඒක තම තමන්ගේ කැමැත්තනේ ඉතින් ඒ ඕනම දෙයක් අපිත් එක්ක බෙදා හදා ගන්න අපිත් එක්ක විතර නෙවෙයි මේ වීඩියෝස් බලන හැමෝම එක්ක ඔයගොල්ලන්ට බෙදා හදා ගන්න කැමති නම් ඔයගොල්ලෝගේ අදහස් සහ ඔයගොල්ලෝගේ experiences කමෙන්ට් එකක් දාලා කියන්න එතකොට අපිට පුළුවන් එකට වීඩියෝ එකක් කරන්න ඔගොල්ලෝ ළඟපාතරන් ඉන්නේ අපිට හම්බ වෙලා වීඩියෝ එකක් කරන්න පුළුවන් එහෙම නැත්නම් අපිට Zoom වගේ මොකක් හරි තාක්ෂණයක් යොදාගෙන වැඩේ කරන්න පුළුවන් right ඉතින් අපිත් එක්ක එකතු වෙන්න ඔගොල්ලෝගේ ඒ කතාව බෙදා හදා ගන්න ඔයගොල්ලෝගේ අදහස් හුමාරු කර ගන්න බොරුවට නිකන් මෙයා මොඩේ වගේ ටයිප් කරකම් කීබෝඩ් එක තිබිච්ච පළියට ටයිප් කරන්නේ නැතුව රයිට් මිනිස්සු වගේ ජීවත් වෙමු නේද අනිත් මිනිස්සුන්ටත් මිනිස්සු වගේ සලකලා එහෙම ජීවත් වෙනකොට තමයි රටක් පුරා දියුණු වෙන්නේ මොකද ගොඩක් කට්ටිය මොඩේ වගේ හැසිරෙනවා අනිත් මිනිස්සුන්ගෙන් හොඳ බලාපොරොත්තු වෙවි එම වෙන්න තමන් තමයි ඉස්සල්ලා හදෙන්න ඕන අනිත් මිනිස්සු හදේ කොම එක වෙලාවට හදේ එක එක්කෙනා තනියම මිනිස්සු වගේ ජීවත් වෙන පටන් ගත්තට පස්සේ කොම සත්තු වගේ ජීවත් වෙනකොට එක එක්කෙනා එතකොට හැමෝම මුළු රටම ඒ විදිහට තමයි දුවන්නේ රයිට් ඕකේ එහෙනම් අපි යනවා තව ෆන් එකක් ගන්න ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු ජය වේවා